අපේ ළමයින්ගෙන් සතයක් චාර්ජ් කරන්න කවදදාක්වත්ම දැකපු නැති දෙයක්. එංගලන්තේ විශ්වවිද්‍යාලයකින් නොමිලේ උගන්නනවා කියන එක තවවාසියක් තියෙනවා. එයාලට PR ගන්න පුළුවන්. මේක ඉතාමත් අනිගිය අවස්ථාවක්. ඒකෙන් ඇත්තරම මේ ක්‍රමි ළඟ සම්පූර්ණ ලොකු වාසියක් ඕනම කෙනෙකුට. ඉතින් ඔන්න කාලකට පස්සේ අපි වීඩියෝ එකක් කරන්න කියලා ලෑස්තින්නේ. මොකද චැනල් එකේ වීඩියෝස් කරන්න බැරි වුණා ටික කාලෙකින්, පොඩ වැඩ අධික වෙලා තිබිච්ච නිසා. හැබැයි දැන් ආපහු ඇවිල්ලා ඉන්නවා. දැන් මේ චැනල් එක, දැන් අපේ චැනල් එක බලන්න ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳගෙන එක්කෝ වෙන රටකට යන්න, විශේෂම UK වලට යන්න කැමති කට්ටිය, එහෙම නැත්නම් කැනඩා, ඕස්ට්‍රේලියාව ඕනම රටකට යන්න කැමති කට්ටිය වගේම ඒ රටවල දැනට ඉන්න කට්ටියත් ඒගොල්ලොගේ වීස එක එක්ස්ටෙන්ඩ් කරගන්න කැමති නම්, එහෙම නැත්නම් වෙන වීස එකකට මාරු වෙන්න ඕන නම්, එහෙම නැත්නම් ඒ රටේ ඉඳගෙන තවත් රටකට යන්න ඕන නම්, ඒ වගේ කට්ටියත් මේ චැනල් එක බලනවා. ඉතින් මේ අතරින් UK ගැන විශේෂ උනන්දුවක් තියෙන අයට තමයි අද මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා විශේෂ කෙනෙක්, අමින් උපුල් ලියනගේ. එහෙනම් අයිබෝන් උපුලය, අයිබෝන් ආදරෙන් පිළිගන්න අපේ චැනල් එකට. ඉතින් උපුල්ලයි, මේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනාට මේ ගැන කතා කරන්න. ඇත්තටම ඉස්සෙල්ලා වැඩි විස්තර කතා කරන්න කලින් මම කැමති මම කියනටම වඩා උපුල්ලයගෙන් අහලා දැනගන්න, උපුල්ලය කවුද, මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ. මම දන්නවා ඔයා UK වල ඉන්නේ කියලා. දැන් කොච්චර කල් විතර ඉන්නවද UK වල? මම මේ මං හිතන්නේ අවුරුදු 22ක් නැත්නම් 23ක් විතර වෙනවා දැන් UK පදිංචිට ඇවිල්ලා. ඒ කියන්නේ මමත් ආව ස්ටුඩන්ට් කෙනෙක් හැටියට මම දැන් එදා ඉඳන් මේ UK ඉන්නවා. අහහ. ඉතින් අයියා මොනවද කරන්නේ? ඇත්තට මොනවද මේ ඉමිග්‍රේෂන් සම්බන්ධව අයියාට කතා කරන්න තියෙන අයිතිය සහ මොනවද තියෙන නැත්ත සුදුසුකම් මොනවද? මම ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් හැටියට තමයි දැනට වැඩ කරන්නේ. ඒ කියන්නේ මගේ ඕන් කම්පැනික් තියෙනවා. මම ඇත්තටම දැනට වැඩ කරන්නේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් හැටියට, රෙගියුලේටඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් හැටියට. අපි මේ ස්ටුඩන්ට් වීසා ගැන විතරක් නෙමෙයි, අපි ඔය දැන් හිතනුත් බ්‍රිටිෂ් නැෂනල් කෙනෙක් පිටරටක කෙනෙකු බැන්දොත්, ඒ වගේම එයාලට මේ රටට එන්න උවමනාවක් තියෙනවා නම් ඩිපෙන්ඩන්ට් හැටියට. ඒ විතර නෙමෙයි, මම ගොඩක් EU කේසස් කරා මේ බ්‍රෙක්සිට් එකට කලින්. ඒ බ්‍රෙක්සිට් එකට කලින් EU කේසස් කරපුවාම මම EU කට්ටිය එංගලන්තයට එනකොට ඒවත් කරලා තිනේ, වීසත් කරලා තිනවා. අපි හැම දෙයක්ම කරනවා මේ ඉමිග්‍රේෂන් සම්බන්ධයෙන්. සයිලම් ඇරෙන්න මම සයිලම් කරන්නේ නැහැ පර්සනලි. ඒ වුණාට මේ සයිලම් ඇරෙන්න මම අනිත් ওই ඉමිග්‍රේෂන් මැටර්ස් මම ගොඩක් කරනවා. ඒකේ මේන්ලිම අපි කියන්න ඕනේ මං යුනිවර්සිටි ඔෆ් වෙස්ට් ඔෆ් ඉංග්ලන්ඩ් තමයි මගේ මේන්ම යුනිවර්සිටි බ්‍රිස්ටල් වල තියෙන. මං යුනිවර්සිටියේ මේ අවුරුදු 10ක් සමරනවා. ඒ කියන්නේ යුනිවර්සිටියත් එක්ක වැඩ කරලා 10 ඉය සමරනවා මේ 23 2023. ආ රයිට්. Congratulations. Happy anniversary. Thank you. Thank you. Thank you. Right. එතකොට අයියා මේ ඉස්සෙල්ලා මට අයියා කිව්වා මේ දැන් West of University of West of England මං හිතන්නේ නේ. Oh, University of West of England, Bristol. University of West of England, Bristol වල තියෙන එකත් එක්ක දැන් අවුරුදු 10ක් සම්පූර්ණ වෙනවා කියලා අයියාගේ වැඩ කටයුතු මේ අවුරුද්ද. ඉතින් දැන් ඒ අවුරුදු 10 ඇතුළත කොහොමද ලංකාවේ ගොඩක් ගොඩක් ඇවිල්ලා තියෙනවද Bristol? ඒක හරි සන්තෝෂ කතාවක්. මොකද දන්නවද, මම ඉස්සර මේ මගේ නෝනා ඒ Bristol City of Bristol College කියන එක ඉගෙනුවා. එයා accounting finance ගන්නකොට අපි මූණා බ්‍රිස්ටල් වලට. පොඩි බ්‍රිස්ටල් කියන්නේ හරි ලස්සන ටවුන් එකක්. අවුරුදු 11කට විතර කලින් මං හිතන්නේ 11-12කට විතර කලින්. එතකොට අපි දෙන්න ඉන්න ගමන් මම බ්‍රිස්ටල් යුනිවර්සිටි එක, බ්‍රිස්ටල් නගරේ හරි ලස්සන නගරයක්. ඒ කියන්නේ ග්‍රීන් සිටි එකක්, හරි ලයිව්. ඉතින් මම එතකොටත් වැඩ කරගෙන ගියා යුනිවර්සිටිස් එක. ඊට පස්සේ මට ලොකු සම්බන්ධයක් ඇති වුණා යුනිවර්සිටි ඔෆ් වෙස්ට් ඔෆ් ඉංග්ලන්ඩ් බ්‍රිස්ටල් කියන යුනිවර්සිටි එක. UWB බ්‍රිස්ටල් කියලා තමයි අපි කේකට කියන්නේ. UWB Bristol එකේ මම පටන් ගත්තා ස්ටුඩන්ට්ස්ලා ලංකාවෙන් ගේන්න. අපි පටන් ගත්තේ ඇත්තටම 2-3 දෙනා ආවේ, පොඩි පොඩි නම්බර්ස් ආවේ. ඒ වුණාට මගේ ફોකස් එක තිබ්බා යුනිවර්සිටි එක. එතකොට ලංකාවට මම යනකොට යුනිවර්සිටි සමහර විට මම මෙහෙම කියන එකත් හරියට දන්නේ නැහැ. ඒ වුණාට UWB Bristol කියන එක ලොකුවට ප්‍රචාරය වෙලා තිබ්බේ නැහැ ලංකාවේ. ඉතින් දැන් අද වෙනකොට මට ආඩම්බරයි කියන්න මේ යුනිවර්සිටි වෙස්ට් ඔෆ් ඉංග්ලන්ඩ් එකේ ස්ටුඩන්ට් යූනියන් එකේ තමයි දැනට හොඳම යූනියන් එක කියලා සිලෙක්ට් වෙන්නත් යනවා. අපි ගෙනාපු ස්ටුඩන්ට්ස්ලා අද වෙනකොට හොඳ තත්ත්වවල ඉන්නවා. ඒකට කියන්න තියෙන තව ලොකුම ආඩම්බරේ තමයි දැන් අපි 10 ඉයර් ඇනිවර්සරි එක ගන්නවා මේ යුනිවර්සිටි වෙස්ට් ඔෆ් ඉංග්ලන්ඩ් බ්‍රිස්ටල් එකත් එක්ක. වයිස් චාන්සලර් මට වීඩියෝ එකක් දීලා තියෙනවා.
එතකොට ප්‍රොෆෙසර් රේ ප්‍රීස්ට් මට දීලා තියෙනවා ඒසියා පැසිෆික් ඩයරෙක්ටර්. ඒ වගේම ඒ වගේ වීඩියෝස් වගේක් මම මගේ ෆේස්බුක්ේ මූණ පොතේ මම දාලා තියෙනවා මේ අනිත් අයට බලා ගන්න. ඉතින් ඇත්තටම අපිට හරි සන්තෝසයි. ඒකේ තියෙන වටිනාකම තමයි දැන් එතන ආපු ළමයි අද වෙනකොට ඉන්නේ හොඳ තැන්වල. දැන් මගේ ගිය අවුරුදු දෙකේ තුල ඇතුළත ආපු ළමයින්ගෙන් අද වෙනකොට 58 දෙනෙක් වර්ක් පර්මිට් වලට මාරු වෙලා තියෙනවා. මම කියන්නේ එකම සෙක්ටර් එකේ නෙමෙයි, සිවිල් ඉංජිනියරින් වලට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ UWB බ්‍රිස්ටල් වලට, ඒ කියන්නේ වෙන යුනිවර්සිටි වලට මගෙන් ආපු අය සිවිල් ඉංජිනියරින්. එතකොට දෙන්නෙක් විතර වැඩ කරලා තියෙනවා දැනට මැනුෆැක්චරින්, සෝරි මේ හීත්‍රෝ සම්බන්ධව තියෙන මෙකැනිකල් ඉංජිනියරින් සෙක්ටර් එකට මාරු වෙලා තියෙනවා. එතකොට එඩියුකේෂන් සෙක්ටර් එකේ දැනටමත් ඉන්නවා ලෙක්චරර්ස්ලා 3 දෙනෙක්, මගෙන් ආපු 3 දෙනෙක් ඉන්නවා. මට හරි ආඩම්බරයි එයාලා ගැන. එතකොට PhD කරන ළමයි, එතකොට මගෙන් ආපු යුනිවර්සිටි එකේ ඇවිල්ලා අද ඒ වගේ තැන් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට හෙල්ත් කෙයාර් සෙක්ටර් එකට ඔෆ්කෝස්, එතකොට හෙල්ත් කෙයාර් සෙක්ටර් එකට ගොඩක් අය මූ වෙලා තියෙනවා. ඩිපෙන්ඩන්ට් ලාපු අය හෝටල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. එතකොට ඉතින් ඒව ගැන දැක්කම හරි සන්තෝසයි. අපි අවුරුදු 10ක් පුරාවට ගෙනාපු ළමයින්ගේ, ඒ ළමයින්ගේ දැන් අද ඉන්න තත්ත්වය බලපුවහම ගොඩක් අය බ්‍රිටිෂ් නැෂනල් වෙලා තියෙනවා. සමහර අය මම දැකලත් නෑ ඇත්තම කියනවා නම්. ඒ කියන්නේ මම එංගලන්තේ ඉඳන් රිමෝට්ලි වැඩ කරනකොට මගේ ලංකාවේ ඔෆිස් එකේ මගේ මැනේජර්, එහෙම නැත්නම් කන්ට්‍රි ඩිරෙක්ටර් එහෙම තමයි හම්බෙන්නේ. එතකොට සමහර ළමයි යන්නේ නිව් කාසල් වලට. එතකොට මම එයාලගෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ මේ වගේ මේ ඉන්ටර්නෙට් එකෙන්. එතකොට එයාලා මූණ දැකලා තිබ්බට ෆොටෝ එක ෆේස් ටු ෆේස් දැකලා නැහැ සමහරු. සමහර අය මේ කොහරි පාටියකදී හම්බුනහම තමයි කියන්නේ මං ඔයාගෙන් තමයි ආවේ, මං දැන් බ්‍රිටිෂ් කියලා කියනවා. එතකොට හරි සන්තෝසයි මම වැඩ කරන්නේ මේ කම්පැනියේ. ඉතින් මං හැම වෙලේම සමහර වෙලාවට මං සමහරට ඇනෝයින් වෙනවා ටිකක් වෙලාවට. ඔය ළමයි ඔය ස්ටූඩන්ට්ස්ලා පිටිපස්සෙන් ඉන්නවා සමහර වෙලාවට, ඔය අන්ඩර් ග්‍රැජුවේට් ළමයි. එහෙම අපාම දෙමාපියන්ටත් මං කියන්නේ එකයි, මේ මොකද මං හැම වෙලේම සලකන්නේ තවත් ළමයෙක්, ඒ කියන්නේ පොඩි ළමයෙක් එවනකොට, විශේෂයෙන් අවුරුදු 19 20 ළමයෙක් එවනකොට මම හැම වෙලේම හිතන්නේ මගේ දුව මං යුනිවර්සිටි යවනවා නම් මං මොන විදිහ යුනිවර්සිටි යවන්නේ, කොහෙටද යවන්නේ. ඒක තමයි වෙරි ඉම්පෝර්ටන්ට්. ඒ කියන්නේ අපි කෙනෙක් කොහේ ගෙනල්ලා බකට් එකට දාලා මෙහේ ලන්ඩන් වලට ඩම් කරන එක නෙමෙයි වැඩි. එයාගේ ජීවිතේ අවුරුදු 3කින් පස්සේ මොකද්ද වෙන්නේ? මම ගොඩක් අය රිජෙක්ට් කරලා තියෙනවා. මම රිජෙක්ට් කරලා තියෙනවා සල්ලි හොයනවා නම් මට ඔකට ආයෙත් එන්න කියලා මෙහෙට දාන එක නෙමෙයි වැඩි. මම රිජෙක්ට් කරලා තියෙනවා මූණටම කතා කරලා. මට දැන් දවසක් කතා කරා මේ රටේ ලංකාවේ ආර්ථික ප්‍රශ්න එනකොට කන්සල්ටන්ට් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්, හොඳට ඉන්න කෙනෙක්, ළමයට අවුරුදු 17යි. මේ 18 වෙන කලින් මට ඉක්මනට එන්න ඕනේ, උපුල් මට උදව් කරන්න කිව්වා. මම එයාලගේ ඇනලයිස් කරුවා එයාලගේ ලයිෆ් එක, එයාලගේ දෙමෝපිය ගැන කතා කරා ටිකක් වෙලා කතා කරලා මං කිව්වා ඔයා මේ රටට එන්න එපා, තේරුමන්නේ ඔයාට අවුරුදු 48යි, ඔයාගේ මහත්තයර 50යි, ඔයාලා දෙන්නම හොඳ කන්සල්ටන්ට්ස්ලා, ජීවිතේ හොඳයි, ලංකාව ඇත්තටම හොඳයි ඒ පැත්තෙන් බැලුවම. හරිද? එතකොට ඔයාලගේ පුතා ටිකක් තව අවුරුදු දෙකකින් යුනිවර්සිටි යනවා, එයා වේවන්නේ ඒකලා විසිට් කරලා යන්න, ඔයාලට බෙටර් ඔෆ් මොකයි වගේ දෙමව්පියෝ ඉන්නේ එතන. දැන් සමහරු එනවා පොඩි ළමයිත් එක්ක, අවුරුදු 2යි 3යි 5යි ළමයි එක්ක එනවා. එයාලා ඇවිල්ලා ජීවිතේ දිනනවා. ඒ කියන්නේ දැන් ගොඩක් අයට තේරෙන්නේ නැති තව දෙයක් තියෙනවා. දැන් ළමයෙකුට අවුරුදු 7ක් මේ ජීවත් වෙච්ච ගමන් PR හම්බෙනවා. ඒක නිකන් කොහෙන්ද ආපු එකක් නේ. ඒක කොහෙන්ද ආපු එකක් වගේ කට්ටිය කිසි දෙයක් දන්නේ නැහැ. ඒකෙන් දැන් තව වැරද්දක් කරනවා ලංකාවේ ඒ කට්ටිය ඇතුළට ගිහිලා බලන්නේ මේ ලෝ එකෙන් මොකද්ද වෙන්නේ කියලා. දැන් අවුරුදු 7 ලෝ එකක් තියෙනවා, අවුරුදු 5 ලෝ එකක් තියෙනවා. අවුරුදු 5කින් PR එක ගන්න පුළුවන් ළමෙක් ඉපදිලා. එතකොට අවුරුදු 7කින් PR එක ගන්න පුළුවන්. ඒ රූට් මහා ලේසියට මිනිස්සු කියනවා හරි අවුරුදු 7න් ළමයාගෙන් ගන්න පුළුවන් අවුරුදු 5න් ගන්න පුළුවන් කියලා. ඒවා එහෙම ලේසි නෑ. ඒවට පිට තියෙනවා මේ සැලසුමක් තියෙන්න ඕන. ඉතින් අයියා දැන් උපුලයේ මට මීට දවසකට කලින් කන්ටැක්ට් කරලා කිව්වා මෙහෙම අලුත් ක්‍රමයකුත් තියෙනවා ලංකාවේ ඉඳලා මෙහෙට එන්න. මම හිතන්නේ ස්ටඩීස් වලට ඒක මේ හොඳ ක්‍රමයක්, ලංකාවේ කට්ටියට ගොඩක් වැදගත් වෙන ක්‍රමයක් කියලා. මම දැන් ඒක ගැන විස්තර මම හොයලා බලලා නැහැ. මම හිතුව උපුලයේගින්ම අහන්න ඕන කියලා. ඔයාවේ කියන්නේ යන්නේ මේ ඔයාවේ කියන්නේ යන්නේ නර්සින් ෆ්‍රී නර්සින් ඉගෙන ගන්න පුළුවන් කොහොමද කියන එක තමයි. ඇත්තට මේ කතාව හරි මම මේ හිටි අවුරුදු 23 කාලය තුළ කවදාවත්ම දැකපු නැති දෙයක්. එංගලන්තේ විශ්වවිද්‍යාලයකින් නොමිලේ නර්සින් උගන්වනවා කියන එක මම ඇහුවේ නැහැ. ඒ කියන්නේ හැමෝම ආව, මගේ දැන් ගිය අවුරුද්දෙ ළමයි වගේක් ආවා නර්සින් ඉගෙන ගන්න. එයාලට ගෙවන්න වුණා පවුන් 14,250ක් අවුරුද්දකට.
ඒකෙන් අවුරුදු තුනක් නර්සිං ඉගෙන ගන්නවා නම් රෆ්ලි ඒ කියන්නේ අඩුම යුනිවර්සිටි එකට ගියත් 12000 ගානේ එහෙම නැත්නම් 13000 ගානේ ගෙවන්න වෙනවා නර්සිං ඉගෙන ගන්න යුනිවර්සිටි එකක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට. ඒතර අවුරුදු තුනක් ඉවර වෙනකොට අපි නිකන් 15000 නිකන් රෆ්ලි හැදුවත් රෆ් ෆිගර් එකක් තිබ්බත් 45000 පවුන්ඩ් විතර යනවා ලංකාවේ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙකුට ඉගෙන ගන්න. මේක මේක ඉතාමත් අනගි අවස්ථාවක්. අනගි අවස්ථාවක් කියන්නේ නර්සිං ඩිග්‍රියක් සාමාන්‍යයෙන් අවුරුදු තුනක් තියෙනවා එංගලන්තේ. ඒ අවුරුදු තුන සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්නන ප්‍රෝග්‍රෑම් එකක්. හැබැයි මේකේ තව දෙයක් තියෙනවා අවුරුදු තුන ඉවර වුණාට පස්සේ ස්ටුඩන්ට් බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ එයාලගේ එයාලට මේ බැඳීමක් තියෙනවා අවුරුදු දෙකක් නැෂනල් හෙල්ත් සර්විස් එකට මේ යුකේ වල නැෂනල් හෙල්ත් සර්විස් එකට වැඩ කරන එක නිකන් නෙමෙයි. ඒ කියන්නේ එයාලට පඩියක් හම් වෙනවා. මේක හරි හොඳ රූට් එකක්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නවා අවුරුදු තුනක් ඊට පස්සේ අවුරුදු දෙකක් වැඩ කරනවා. මේ රටේ අඩුපාඩුවක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ නර්සස්ලා කියන එක. ඉතින් අවුරුදු දෙකක් වැඩ කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මගේ ලොකු 99.9% විශ්වාසයක් තියෙනවා යුනිවර්සිටි නෙමෙයි මේ NHS එක එයාලට රස්සාවක් දෙයි කියලා දිගින් දිගටම නර්ස් කෙනෙක් හැටියට වැඩ කරන්න. දැන් අවුරුදු පහක් කෙනෙක් වැඩ කෙරුවොත් මේ රටේ වර්ක් පර්මිට් එකකට එයාලට PR ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ඔය ඔය ෆ්‍රී ඉගෙන ගන්නවා කිව්වහම ඔයා හිතනවා දැන් අවුරුදු තුනක් ෆ්‍රී ඉගෙන ගන්නවා එතකොට ඇකමඩේෂන් වලට මොකද වෙන්නේ කියලා. තව වාසියක් තියෙනවා පවුන් 1000කුත් ගෙවනවා ටුවර්ඩ්ස් ඇකමඩේෂන්. ඒ කියන්නේ දැන් අපිට ඇකමඩේෂන් වලට සාමාන්‍යයෙන් අවුට් ඔෆ් ලන්ඩන් කොස්ට් වෙනවා 9207ක්. ඒක තමයි ගාන. ඉතින් 9207ෙන් 1000ක් මේ ෆන්ඩින් හම්බෙනවා යාලට. එතකොට ඒතනත් ලොකු වාසියක් එනවා. මේක අලුතෙන් එන කෙනෙකුට ගෙයක් හොයාගන්න, තැනක් හොයාගන්න, ඇකමඩේෂන් වලට ගෙවන්න, ඒ වගේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ මේ නර්සිං ඩිග්‍රියට එන ළමයින්ට දැන් ඇත්තටම අපිට උදව් කරන්න පුළුවන් නම් ලංකා කෙනෙකුට මේ වගේ දෙයකට අපි සන්තෝෂ වෙන්න ඕන. මේ අපේ ළමයි කීප දෙනෙකුට හරි ඇවිල්ලා නොමිලේ ඉගෙනගෙන වැඩ කරලා මේ රටේ ස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු පිනකුත් වෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් මම සාමාන්‍යයෙන් මම කියන විදිහ ඉස්සෙල්ලා දැන් අපේ අපේ චැනල් එකේ මොක් හරි දෙයක් කතා කරනවා නම් මම එක්ක ඒක ඔෆිෂියල් වෙබ්සයිට් එකේ බලලා හරි එහෙම මොක් හරි ඒක ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් අහලා ඒක ගැන අද්දකින් තියෙන කෙනෙක්ගෙන් අහලා බලලා එහෙම නැත්නම් ඒගොල්ලොත් එකතු කරගෙන තමයි සාමාන්‍ය වීඩියෝ එකක් කරන්නේ. දැන් මේක ගැන මම මොකද හොයලා බලලා නැති නිසා මම හිතනවා අයියා මේ 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 දේවල් වල වගකීම් බාර ගන්නවා කියලා මේ ඔක්කොම සම්පූර්ණ වගකීම් බාර ගන්නවා කියන්නේ මේකෙදී අපි මේ මගේ මමත් පොඩි මම ඇත්තටම YouTube channel කරන කෙනෙක් නෙමෙයි. මට ඒක සැරයක් ඔය අර මේ මම පොඩි වැඩක් ඒ කියන්නේ post study work එහෙම නැත්නම් graduate route එක ආපු වෙලාවේ එදා මම වීඩියෝ එකක් හදලා දැම්මා. ඒක මම හිතන්නේ මගේ පළවෙනි වීඩියෝ එක අවුරුද්දකට විතර කලින් මම කරේ. මගේ channel එකට ගියොත් ඒකට බලන්න පුළුවන්. ULC world කියලා channel එකක් YouTube එකේ ගැහුවොත් එයාලට බලා ගන්න පුළුවන් ඒක. ඊට පස්සේ මම ඔය පොඩි පොඩි videos දෙකක් විතර කරලා ඇති. මම ඒක ඇත්තටම YouTube කරන කෙනෙක් නෙමෙයි හින්දා මං එච්චර උනන්දු වුණේ නැහැ. මට උමනා වුණේ මැසේජ් එකක් දෙන්න. මට මේක දැක්ක ගමන් මට මතක් වුණේ අපේ ලංකාවේ ළමයි. ඇත්තටම මේකෙදි ගොඩක්ම වාසිය තියෙන්නේ මේකේ. තව දෙයක් තියෙනවා. දැන් හැමෝම හිතනවා ඕකේ ඕන කෙනෙකුට ඇවිල්ලා කරන්න පුළුවන් කියලා. එන්ට්‍රි රික්වයර්මන්ට් එකක් තියෙනවා. මේ මේ නර්සින් කියන ඩිග්‍රී එක ලේසි පාස් වැඩක් කියලා හිතනවනම් කවුරු හරි ලේසින් පාස් වෙන්න පුළුවන් කියලා හිතනවනම් ඒක ඇත්තටම වැරදි. නර්සින් කියන්නේ සමහර මන් දැකලා තියෙනවා දැන් මෙඩිසින් වලට යන්න බලලා ළමයින්ට ඒකට ලකුණු මදි වුණාම නර්සින් යනවා. දැන් මේකෙදි තියෙන එන්ට්‍රි රික්වයර්මන්ට් එක වෙරි ඉම්පෝටන්ට්. BBB ඒ කියන්නේ A level වල B3ක් එහෙම නැත්නම් ඊට වඩා උසස් ප්‍රමාණයක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම එන්ට්‍රි රික්වයර්මන්ට් එක. දැන් අපි කියමුකෝ A2යි C1යි තිබ්බොත් සමහර විට possibility එකක් තියෙනවා. ප්‍රැවරි ඇප්ලිකේෂන් එකක් දාලා බලන්න පුළුවන්. ඒ කියන්නේ UCAS tariff point වලින් තමයි අපි බලන්නේ. UCAS කියන මෙනුම් දණ්ඩ තියෙනවා. ඒකෙන් තමයි බලන්නේ. එතකොට BB and above තියෙන ළමයින්ට මේකේ chance එකක් තියෙනවා. අපි ඇප්ලිකේෂන් එක දාන්න ඕනේ. හැබැයි limited numbers තියෙන එක නිසා ඉක්මන් කරන්න තමයි කියලා මම කියන්නේ ළමයින්ට. මොකද බැරි වෙලාවත් ඔයාලා වෙලා ගියොත් දැන් අපේ හිත හිටියොත් ආ මං ඇප්ලිකේෂන් එක දාමුද මේක සල්ලි cost වෙන්නේ නැහැ anyway. අපි ULC ආයතනය අපේ ළමයින්ගෙන් සතයක් charge කරන්නේ මේ ඇප්ලිකේෂන් එක දාන්නවත් ඇප්ලිකේෂන් එකෙන් ඔෆර් එකක් ගන්නවත් අපි සතයක් charge කරන්නේ නැහැ. මොකද මේක ඇත්තටම අපි හිතන්නේ
මේකෙන් සල්ලි හොයනවට වැඩි අපි හිතන්නේ මේ ළමයේ කෙනෙකුට උදව්වක් කියන පැත්ත තමයි අපි වැඩිපුරම බලන්නේ. මොකද මට ওই ඔපචුනිටි එක තිබ්බනම් අවුරුදු 23කට කලින් මම මුලින්ම පැනල් ඇවිල්ලා ඒක කරනවා. ඒ කියන්නේ එතකොට නොමිල ඉගෙන ගන්න පුළුවන්. 1000ක් ඔයාලට හම්බෙනවා accommodation වලට. Entry requirement එක meet කරන්න ඕන. ඒ කියන්නේ entry requirement එක meet කරුවේ නැත්නම් ඔයාලට කොහොමවත් එන්න බෑ. ඒ කියන්නේ S3ක් අරගෙන මේක කරන්න බෑ. ඒක ඇත්ත. B3ක් නැත්නම් above තියෙන්න ඕනි මේකට entry වෙන්න. ඒතර English requirement එකකුත් තියෙනවා. English requirement එක IELTS 6.5 and above තියෙන්න ඕන. දැන් බැරි වෙලාවත් එයාලට 6.5 නැත්නම් 6 තියනවා කියන්නකෝ. ඉතින් අපි එතකොට ඒක improve කරගන්නට එයාලට උදව් කරනවා. ඒක උදව් කරනවා කියන්නේ දැන් අපිට කනෙක් කරන්න පුළුවන් කවුරු IELTS in කරන කෙනෙක්ව. එතකොට එයා ආයතනියට බාර දීලා එයාලව improve කරන්න පුළුවන්. හැබැයි අපිට තියෙන ලොකුම ගැටලුව මේ වෙලාවේ දැන් කෝස් එක පටන් ගන්න ජූලයි. දැන් අපි ඉන්නේ පෙබරවාරි 20 දැන් පෙබරවාරි 30 ඉවරයි. පෙබරවාරි 30 ඉවරයි. එතකොට මාර්තු මාසේ කියන මාසේ අපි දැන් සතියක් ඇතුළතවත් මේ ඇප්ලිකේෂන් එක දැම්මේ නැත්නම් අපිට තියෙන ටයිම් වැඩි. ඉමිග්‍රේෂන් වත් I think මම එයාලව රෙප්‍රසන්ට් කරනවා. ඒ කියන්නේ අපේ ස්ටුඩන්ට්ස්ලා අපි හරහා එන හැමෝම අපි රෙප්‍රසන්ට් කරනවා හෝම් ඔෆිස් එකට. අපි එයාලව රෙප්‍රසන්ට් කරනකොට ඒ ළමයින්ගේ වීසා ඇප්ලිකේෂන්ස් අපි තමයි කරන්නේ. I think ඒක නිසා අපි එක වගකීමෙන් බාර ගන්නවා. එතකොට ඒ ළමයට එයාලට අපි කියලා දෙනවා day 1 ඉඳලා මොනවද එයාලට කරන්න තියෙන්නේ. කොහොමද පේමන්ට් කරන්නේ? කොහොමද යුනිවර්සිටි එකට වීසා ෆී? දැන් මොතන තව දෙයක් බලාපොරොත්තු වෙනවා මේ අපි හිතමුකෝ වීසා ෆී and immigration health surcharge ඒවා ගෙවන්න ඕන. ඒක ආණ්ඩුවට ගෙවන්න, ගවර්න්මන්ට් එකට ගෙවන්න තියෙන දේවල්. ඉතින් immigration health surcharge and visa fee එක ගෙවන්න ඕන. entry requirement එක meet කරුවම එයාලට මේකට apply කරන්න පුළුවන්. Right. ඒ කියන්නේ අතරම ගොඩාක් හොඳ ක්‍රමයක්. දැන් ඒ කිව්වාගේ යුනිවර්සිටි එක සත පහක්වත් ගෙවන්න ඕනේ. අයියලට අයියගේ ඉමිග්‍රේෂන් සර්විස් එකට කීයක්වත් ගෙවන්න ඕනෙත් නෑ. මේක මෙහෙමයි වෙන්නේ. දැන් අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නේ අවුරුදු 3කට. අවුරුදු 3ක අන්ඩර් ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් එන්නේ. එතකොට මේ එන ස්ටුඩන්ට් අපි දැන් මේ ඇත්තරම අපි චාර්ජ් කරන්නේ නෑ. මේ ප්‍රෝග්‍රෑම් එකට අපි හිතන්නකෝ අපි අපේ කම්පැනියෙන් චාර්ජ් කරන්නේ නෑ. අපිට ඕන හරි ළමයි. ඒ කියන්නේ මේක කරගන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ අවුරුදු 3ක් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. මේ වගකීම අරගෙන මේ දේ කරගෙන ඔයාලට මොන හරි දෙයක් කරගන්න පුළුවන් ළමයි. ඒක නිසා තමයි අපේ ફોકસ එක තියෙන්නේ. දැන් ඔයාලා especially biology හැම කරපු ළමයින්ට නම් වඩා හොඳයි STEMs කර. ඒ කියන්නේ STEM subjects maths කරපු කට්ටියට තියන්න පුළුවන්. දැන් සමහරව හිතනවා ඇති නෑ මන්ට biology නෙමෙයි මං කරේ මම maths කරේ. ඒක නිසා මම physics කරේ. ඒක නිසා බැරි වෙයි කියලා. ඔයාලට තේ අවස්ථාව තියෙනවා. ඒක ඒ subjects STEM subjects කරපු කට්ටියට ගොඩක් chance එක තියෙනවා. ඉතින් අපි බලන්න ඕනි මොන වගේ අයද මේකට ආයුධම් කරන්න ඕන. ඒක නිසා තමයි අපි කියන්නේ ඔතන අපි ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එකේ තියෙනවා අපේ Google form එකක් තියෙනවා ඒක පුරවන්න. හැබැයි ඉක්මනින් පුරවන එක තමයි වඩා හොඳ. මොකද දැනටමත් අපිට ළමයි 100කට අධික ප්‍රමාණයක් ඇප්ලිකේෂන්ස් එවලා තියෙනවා. ඒකෙන් අපි ෆිල්ටර් කරනවා මේ අවස්ථාවේදී. ඒ වුණාට අපිට chance එකක් හම්බුනොත් අපි තව කෙනෙකුට උදව් කරන්න අපි ඒක කරනවා. හරි. ඒ ලින්ක් එක මේ වීඩියෝ එකේ description එකේ දාන්න පුළුවන්. ඒකට ගිහිල්ලා අර ඔකලයා කිව්වා වගේ තමගේ විස්තර ටික දාන්න. එතකොට උපුලයි මම හිතන්නේ ඒගොල්ලෝ කන්ටැක්ට් කරායි. ඔව් අපේ ටීම් එකේ කෙනෙක් ලංකාවේ අපේ ඔෆිස් එක තියෙනවා බොරලැස්කමේ. ඉතින් අපේ ටීම් එකේ කෙනෙක් එයාට කතා කරાવી ඊට පස්සේ බලනවා එයාගේ eligibility එක තියෙනවද කියලා. ඒ eligibility අනුව අපි ආව ඇප්ලිකේෂන් එක දාන්න බලනවා. අපේ UK ටීම් එකක් ඉන්නවා. අපේ UK 6 දෙනෙක් වැඩ කරනවා. ඉතින් අපි ඒ කෙනෙකුට බාර දෙනවා. එතකොට එයාලා හරහා අපිට මේ ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. Right. දැන් මේක බේසික් ඩිග්‍රී එකක්. ඒ කියන්නේ අර පළවෙනි ඩිග්‍රී එකක් නිසා මං හිතන්නේ පෞලයාව එකක් ගන්න බෑ නේ. මොකද මේකට ගේන්න බෑ. මේකට ගේන්න බෑ කියන්නේ මේක BSc undergraduate level එකක්. මේක ideal ඇත්තම කියනවනම් මේ කෝස් එක ideal වෙන්නේ ස්කෝලින් එලියට ආපු. හරිද? Tamanṭu පවුන් 45,000ක් වගේ වීදම් කරන බැරි. ඉංග්‍රීසි දැනුමක් තියෙන දරුවන්ට හරියටම ගැලපෙනවා. එතකොට එයාලට දෙමාපියන්ට බර්ඩන් එකක් නෑ මේක. මොකද ආවට පස්සේ යාලා කරන්නේ මේ මෙතන කෝස් එක 50-50 තියෙනවා. ඒ කියන්නේ 50% යාලා ඉගෙන ගන්නවා ඇකඩමික්ලි. ඊට පස්සේ 50% ප්‍රැක්ටිකල් වෙනවා. ඒ කියන්නේ NHS එකත් එක්ක යාලා සම්බන්ධ කරනවා. ඒ ඒ ඒ වාසිය තියෙනවා යාලට. එතකොට යාලා එළියට එනකොට අවුරුදු 3කින් යාලට NMC කියලා මෙහි ආයතනයක් තියෙනවා. ඒක තමයි Nursing and Midwifery Council. දැන් අපි කියමුකෝ
දොස්තරලා දැන් අපි ගේනවා ඩොක්ටර්ස්ලාට ඉගෙන ගන්න පුළුවන් මාස්ටර්ස් ඉන් සර්ජරි කියලා අපි ගාව කෝස් එකක් තියෙනවා MCH කියලා. ඒකට ඩොක්ටර්ස්ලා එනකොට අපි එයාලව GMC එකත් එක්ක රෙජිස්ටර් කරලාමයි, ඒ කියන්නේ රෙජිස්ටර් කරන්නමයි එයාලව එක්කන් එන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ නර්සින් කතාවෙන් ඩොක්ටර්ස්ලාටත් ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් එනවා කියනකොට MS MCH කියන්නේ කෝස් එක කරන්න, මාස්ටර් සර්ජරි කරන්න අපි ඩොක්ටර් කෙනෙක් මෙහෙට එක්කන් එනකොට එයාට පුළුවන් අවුරුද්දක් ඉගෙන ගන්න සර්ජරි. ඒ සර්ජරි ඉගෙන ගත්තට පස්සේ එයාට මූව් වෙන්න පුළුවන් GMC ගේ රෙජිස්ට්‍රේෂන් එක තියෙනවා නම් ඕනනම් වර්ක් කරන්නත් පුළුවන්. අර PG පෝස්ට් ග්‍රැජුවේට් කෝස් එකට ලංකාවෙන් එන ඩොක්ටර්ස්ට වගේ නෙමෙයි. හැබැයි අපි ආපහු ගියොත් අර නර්සින් කෝස් එකටත් ඒ වගේමයි. NMC කියන රෙගුලේෂන් එකේ ඒ කියන්නේ නර්සින් ඇන්ඩ් මිඩ්වයිෆරි කවුන්සිල් එකේ රෙජිස්ටර් කරලා තමයි මේ ළමයින්ව උගන්වන්නේ. ඒතර ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක තියෙනවා නම් යුනිවර්සිටි එක මම සාකච්ඡා කරනකොට යුනිවර්සිටි කිව්වෙත් මේක එයාලා ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරන්නත් එයාලට උදව් කරනවා. අහහ රයිට්. දැන් තව කෙනෙකුට හිතන්න පුළුවන් දැන් ද යුනිවර්සිටි එකට ගෙවන්න ඕනේ නෑ, යුනිවර්සිටි එකෙන් මේගොල්ලන්ට පවුන්ඩ් 1000ක් මාසෙකට ගෙවනවා. මම හිතන මාසෙකට නේද? නෑ ඒක වැරද්දක්. නෑ නෑ මාසෙකට නෙමෙයි. අවුරුද්දක මේන්ටෙනන්ස් වලින් පළවෙනි 1000 තමයි කට්ටිය ගෙවන්නේ. රයිට්. පළවෙනි 1000. ඔකේ. මම 1000 ගානේ මාසෙකට ගෙවන්නේ නෑ. නෑ. ඒ කියන්නේ යාලගේ accommodation එක යාලා කරගන්න ඕන. ඒ උනට ටුවර්ඩ්ස් ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ එයාලගේ අවුරුද්දක තියෙන වේදමෙන් පවුන් 1000ක් එයාලා කන්ට්‍රිබියුට් කරනවා එයාලගේ accommodation වලට. ඕකේ. ඒ කියන්නේ යුනිවර්සිටි එකට ගියක් වගේ ගෙවන්න ඕන නෑ. පවුන් 1000ක් ගෙවනවා ඒගොල්ලන්ගේ වේදම accommodation වලට. එතකොට තව කෙනෙකුට හිතන්න පුළුවන් එතකොට කොහොමද කැම බිම හොයාගන්නේ ඒ වගේද? මම හිතන්නේ ස්ටුඩන්ට් වීසා එකකින් ඉන්නකොට කොහොමද පැය 20ක් වැඩ කරන්න පුළුවන්? ස්ටුඩන්ට් වීසා එකකින් ළමෙක් ආපුවාම එයාලට part time වැඩ කරන්න පුළුවන් පැය 20ක්. ඒ පැය 20 හොඳටම ඇති මං හිතන්නේ මේව කරනවා නම්. ඉතින් අපි ඒ කියන කිව්වනේ නැත්තම් ඉතින් කොහොමදත් ඇති අනිවාර්යෙන් පැය 20ක් අනිවාර්යෙන් ඇති සතියකට. හැබැයි යුනිවර්සිටි නිවාඩු කාලෙදී එහෙම limit එකක් නෑ, full time වැඩ කරන්න පුළුවන්. ඔව් ඉමිග්‍රේෂන් රූල් එක යටතේ දැනට තියෙන අදට තියෙන දැන් මම අද කියන්නේ මේ රෙකෝඩින් කරන වෙලාවේ තියෙන ඉමිග්‍රේෂන් රූල් මම හැම වෙලෙම කියන්නේ සමහර අය මේ වගේ වීඩියෝස් බලන අවුරුදු 5කට කලින් ගිය. එතකොට එයාලා මිස්ලීඩ් වෙනවා. දැන් එයාලා හිතනවා අවුරුදු 5කට කලින් ගිය වීඩියෝ එකක් බලලා මේකනේ නීතිය කියලා මට කතා කරලා තියෙනවා. දැන් ඇත්තටම තව දෙයක් තියෙනවා ඉමිග්‍රේෂන් රූල් එකක් සාමාන්‍යයෙන් අදාළ වෙන්නේ ඒ ඇප්ලිකේෂන් එක දාන වෙලාවේ තියෙන නීතිය. ඒක හරියට අවබෝධ කරගත්තේ නැතුව ගොඩක් අය කරන්නේ අවුරුදු 5කට තිබ්බ කලින් නීතියක් ගැන කතා කරලා එයාලා මම්මුලා වෙනවා. දැන් ඒකයි මම හැම වෙලෙම කියන්නේ at the time of you submit your application ඒ වෙලාවට තියෙන ලෝ එක තමයි අපිට බලපාන්නේ ඉමිග්‍රේෂන් රූල් එක. දැන් අද තියෙන රූල් එක දැන් අපි මේ රෙකෝඩින් කරන වෙලාවේ තියෙන රූල් එක තමයි ස්ටුඩන්ට් කෙනෙක් එංගලන්තයට එනවා නම් එයාලට වැඩ කරන්න මේ යුනයිටඩ් කිංඩම් වලට එනවා නම් ඕන ස්කොට්ලන්ඩ් හරි කොහේ හරි වේල්ස් කොහේ හරි එනවා නම් එයාලට මේ රටේ වැඩ කරන්න තියෙන අයිතිය තමයි ස්ටුඩන්ට් කාලේ එයාලට 20 අවර්ස් වැඩ කරන්න පුළුවන් ස්ටඩි ටයිම් එකේදී. ඒත් වැඩ කරලා මේ වැඩ කරන්න පුළුවන්. එයාලට හොලිඩේ හම්බුනහම ඒ කියන්නේ වැඩ ඉගෙන ගන්න නැති පීරියඩ් එකේදී අපි කියමු ක්‍රිස්මස් හොලිඩේ, ඊස්ටර් හොලිඩේ නැත්නම් සම හොලිඩේස් එයාට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කියන්නේ ඇත්තටම මේ ක්‍රමෙන් නම් සම්පූර්ණ ලොකු වාසියක් ඕනම කෙනෙකුට තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය කෙන සල්ලි ටික විතරයි හොයාගන්න ඕන වෙන්නේ යුනිවර්සිටි එක ෆ්‍රී. ඉතින් දැන් අය කිව්වා කොහොමද සම්බන්ධ වෙන්න ඕන කියලා ලින්ක් එකත් මම දාන්නම්. මේ විදිහට ඇරෙන්න තව මොනවාද අයියලා සපයන තවත් තියෙන සර්විසස් ලංකාවේ? දැන් අපි ස්ටුඩන්ට්ස්ලාට අමතරව දැන් අපි කියනකොට දැන් සමහර ස්ටුඩන්ට්ස්ලා එනවා මේ රටට. මං මුලින්ම කතා කරමු අපි ස්ටුඩන්ට්ස්ලා ගැන. එතකොට අපි දැනට කරන්නේ ස්ටුඩන්ට් සර්විස් එකක් කරනවා ස්ටඩි අබ්‍රෝඩ්. ඒ කියන්නේ ලංකාවෙන් විතරක් නෙමෙයි අපේ ස්ටුඩන්ට්ස්ලා එනවා, ඔය යුරෝපෙන් එනවා, ඉන්දියාවෙන් එනවා. එතකොට බංග්ලාදේශින් නම් දෙතුන් දෙනෙක් විතර ඇවිල්ලා තියෙන, අපිට ගොඩක් ඇවිල්ලා නැහැ. ඒ වගේ පිටරටවල මගේ ඔය අප්‍රිකානු කලාපෙන් ස්ටුඩන්ට්ස් කීප දෙනෙක් ආවා. වැඩිපුරම අපි ලංකාව කරන්නේ මොකද අපි ලංකාවට ගොඩක් කනෙක්ටඩ්. මං අවුරුදු 15ක් තිස්සේ මේ එඩියුකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. එතකොට ඒ කියන්නේ අඛණ්ඩව ඉන්නවා මම අවුරුදු 15 පුරාවටම. මම මොකද ඉමිග්‍රේෂන් ඇන්ඩ් එඩියුකේෂන් දෙකම එකට කරන නිසා. එතකොට මම අපි දැන් ලංකාවට කතා කරොත් මේ ස්ටුඩන්ට්ස්ලා ගැන කතා කරුවොත් අපි ස්ටුඩන්ට්ස්ලා එයාලගේ ඩිපෙන්ඩන්ට්ස්ලා. එතකොට
කරන්ට් ලෝ එක අනුව කරන්ට් ඉමිග්‍රේෂන් රූල් එක අනුව අපි ඇඩ්වයිස් කරලා එයාලට උදව් කරලා තිනවා. මම ගිය අවුරුද්දට සෑහෙන ලොකු නම් ගොඩක් ස්ටූඩන්ට්ස්ලා එයාගේ ඩිපෙන්ඩන්ට්ලා බබාලා ඒ කට්ටියගේ ළමයි ඒ කට්ටිය ගැනත් තියෙනවා. ඊට අමතරව අපි දැන් අපි කියමු බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක් මැරි කරුවොත් එහෙම ලංකාවේ හරි වෙන රටක කෙනෙක් එයාලට අපි වීසාවලට උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ වීසා ඇප්ලිකේෂන්ස් අපි සබ්මිට් කරලා තියෙනවා, යුනි හෝම් ඔෆිස් එක රෙප්‍රසන්ට් කරලා තියෙනවා. යුරෝපියන් ලෝ එක අනුව යුරෝපයේ ඒ කියන්නේ බ්‍රෙක්සිට් එකට කලින් ආපු මේ යුරෝපියන් අයට එයාලගේ ෆැමිලි මෙම්බර්ස්ලා වගේ එන්න අපි වීසා කරලා තියෙනවා. රයිට්. අපි දෙතොර විස්තර කතා කරන්න ගමන් අපි ඉස්සරහට අපි කියමු කොහොමද අයව කන්ටැක්ට් කරගන්න ඕන නම් කොහොමද කන්ටැක්ට් කරගන්න. මොකද ගොඩක් කට්ටිය මගෙන් අහනවා මේ හොඳ ඉමිග්‍රේෂන් ලෝ කෙනෙක් ඉමිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නැත්තම් ඇඩ්වයිසර් කෙනෙක් අඳුනලා දෙන්න කියලා. ඉතින් මම හිතනවා මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා එහෙම අහන කට්ටියට. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක වට මේ ඔය ස්ක්‍රීන් එකේ දාන්න පුළුවන්. ඔය channel එකේ දාන්න පුළුවන්. මම upul@ulcworld.com කියලා කරන්නේ. මම ඉමිග්‍රේෂන් and education දෙකම කරනවා. ඒ කියන්නේ අපි යුනිවර්සිටි සෝට් ස්ටූඩන්ට්ස් රෙක්‍රූට් කරනවා. මේ එංගලන්තේ පිළිගත් ගොඩක් යුනිවර්සිටි සෝට් අපි ස්ටූඩන්ට්ස් රෙක්‍රූට් කරනවා. මම හිතන්නේ අපි ගොඩක් ඉස්සර කතා කරා. අපි දැන් මේක මේක බලන කට්ටියට තව ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. හිතට අහන්න දේවල් තියෙන පුළුවන්. ඉතින් අපි කියමු කමෙන්ට් එකක් දාලා අහන්න කියලා දැනගන්න තියෙන දේවල්. එතකොට අපිට ඒකට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තව වීඩියෝ එකක් කරන්නත් පුළුවන් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම දැන් උපුල් අයව කන්ටැක්ට් කරගන්න ඒ ආයතනය කොහොමද කන්ටැක්ට් කරගන්නේ කියන එකට ලින්ක් එක ඔක්කොම අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාමු, මේ ස්ක්‍රීන් එකේ දාන්න. ඉතින් යන්න කලින් වෙන මොන හරි කියන්න දෙයක් තියෙනවද උපුලය? මං නිකන් සමරික කියන්නම් මේ කතන්දරේ සම්පූර්ණම. එතකොට ඒ කට්ටියට ඔක්කොටම තේරෙයි මොකද්ද මේ සමරික කියන එක. එංගලන්ත මේ අපිට UK වලට නර්සින් ඩිග්‍රියක් කරන්න ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් අවුරුදු තුනම. ඒක ඇත්ත. එතකොට එයාලගේ accommodation අවුරුද්දෙන් £1,000ක්, ඒ කියන්නේ accommodation cost එකෙන් £1,000ක්ත් ඔයාලට හම්බ වෙනවා. හැබැයි මේකට එන්න නම් entry requirement තියෙනවා. BBB A-level වල BBB and above තියෙන්න ඕන. ඒ කියන්නේ B3කට වඩා වැඩියෙන් තියෙන්න ඕන. අපි prefer කරනවා bio subjects වලින් bio chemistry කරපු අයට, ඒ වුණාට maths කරපු අයටත් එන්න පුළුවන්. STEM subjects කරපු අයට එන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට යාලට IELTS requirement එකක් තියෙනවා 6.5 and above. ඒ වුණාට 6.5 නැති අයටත් අපිට කතා කරන්න කියන කියලා කියනවා. මොකද යාලට improve කරන්න තියෙන 0.5 නම් එහෙමනම් 1.5 නම් අපි ඒකට උදව් කරන්න කැමති. අපේ ආයතනෙන් සතයක්වත් චාර්ජ් කරන්නේ නැහැ මේ ඇප්ලිකේෂන් එකට. අපි ඇප්ලිකේෂන් එක නොමිලේ කරන්නේ. හැබැයි අපි ගන්නෙ සිලෙක්ට් කරපු අය. දැනට තියෙන CI අපිට දැන් ඉන්නේ අප්‍රේල් මේ පෙබරවාරි මාසේ 2023 පෙබරවාරි මාසේ. අපිට තියෙන පොඩි කාලයක්. ඒක නිසා අර කොලේගෙන්න මේ කොලේගෙන්න අරක ගන්න බැරුණා කිය කී ටයිම් වේස් කරන්න නැතුව ඉක්මනින් ඇක්ට් කරන්න ඕනි. ඔයාලා රෙඩි නම් එන්න මම ඔයාලට කියන්න රික්වයර්මන්ට් එක. අප්ඩේටඩ් CV එක මට ඕන, A-level certificate එක ඕන. ඒකත් එක්කම ඔයාලගේ ෆයිනෑන්ෂියල් බලන්න ඕනේ. මොකද ඔයාලට වීසා ඇප්ලයි කරන්න තියෙනවා. ඒක මම කියලා දෙනවා. ඔයාලා එලිජිබල් නම් ඔයාලව ගෲප් එකකට අරගෙන ඔයාලට කියලා දෙනවා ඔයාලගේ ඇඩ්වාන්ස් ලෙවල් UI සර්ටිෆිකේට් UI. එතකොට ඔයාගේ අප්ඩේටඩ් CV එකයි දැක්කට පස්සේ අපේ ටීම් එකෙක් කෙනෙක් ඔයාලට කියලා දෙනවා SOP එකක් ලියන්න ඕනේ. අපි ලියන්නේ SOP. මතක තියාගන්න ඕනේ ඒක very important. SOP කියන්නේ statement of purpose. ඒක ළමයා ලියන්න ඕන. ඒක අපි openly හැමෝටම කියන දෙයක්. මොකද මෙතන ඇවිල්ලා ඉගෙන ගන්න බැරි නම් SOP එකත් ලියාගෙන එනවනම් ඔයාලා එයාලට මේක ඩිග්‍රී කරගන්න බෑ. අමාරු වැටෙනවට වැඩිය හොඳයි SOP එක ඔයාලම ලියන්න. අපි ඔයාලගේ වැරදි තිබ්බොත් හදන හැටි කියලා දෙනවා එච්චරයි. ඉතින් බොහොම ස්තුතියි අය මේ අපිට මේ විස්තර කිව්වට. මම හිතනවා මේකෙන් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපේ ලංකාවේ ඉන්න කට්ටියට. ඉතින් අපි මේ තවත් වීඩියෝ එකේ හම්බ වෙමු අනිවාර්යෙන්. මොකද මේක පළවෙනි වීඩියෝ එක විතරයි. අපිට තවත් ගොඩක් විස්තර තියෙනවා කතා කරන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔබ ස්තුතියි උපුලය අපිට මේ විස්තර කිව්වට. ස්තුතියි. ස්තුතියි මේ අවස්ථාවට. ආයිබෝ.